මේ මාස තුනක් ගෙවෙන මේ මොහොත වෙනකොට සහරාන් සහ ඔහුගේ කල්ලි කණ්ඩායමට අදාළ ඒ මූලික පිරිස එක්කෝ අත්අඩංගුවට අරගෙන එක්කෝ විනාශ කළදී. නමුත් අපි අමතක කරන්න හොඳ නෑ, ඔවුන් මේ රටේ ස්ථාන ගණනාවක නොයෙක් ආකාරයේ පුහුණු කඳවුරු පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. දහස් ගානක්ේ පුහුණු කඳවුරුවලට සහභාගි වෙලා තියෙනවා. ඒ පිරිසේ තවත් පිරිසක් තාම නිදහසේ එළියේ සිටින බව අපි අමතක කළ යුතුනේ. ඒ වගේම මේ ත්‍රස්ත කණ්ඩායම මේ ලංකාව තුළ ලංකාවේ ප්‍රශ්නයක් නිසා, ලංකාවේ මුස්ලිම් ජනයාට සිදුවෙච්ච අසාධාරණයක් නිසා නැගී සිටින පිරිසක් නෙවෙයි. මොවුන්ට තියෙනවා ජාත්‍යන්තර ISIS ත්‍රස්තවාදයේ ඒ අනදීම ඒ නායකත්වය. ඒ ISIS ත්‍රස්තවාදී නායකයා පසුගිය අප්‍රේල් 29 වෙනිදා ඇවිල්ලා කිව්වා මේක කුරුස යුද්ධයේ දිගුවක් කියලා. කුරුස යුද්ධය අවුරුදු 1000කට කලින් ජෙරුසලම නිදහස් කරගන්න යුරෝපීය හමුදා ගියා. මුස්ලිම් රජවරු ඒ වගේම හිටපු ඒ යුද නායකයෝ ඒකට එරෙහිව සටන් කළා. කුරුස යුද්ධ හතරක් මේ ලෝකෙ සිද්ධ වෙලා තියෙනවා. දැන් ඒකේම දිගුවක් හැටියට මේක ඔහු විග්‍රහ කළා. දැන් අපිට නම් මේක තේරෙන්නේ නැහැ. කොහොමද සිරියාවේ, එහෙම නැත්නම් ලිබියාවේ, එහෙම නැත්නම් ඉරාකේ, එහෙම නැත්නම් අද වෙනකොට ඉරානයේ සිදුවෙමින් තිබෙන දේවල් කොච්චි කඩේ අහිංසක කතෝලිකයන්ට, කටුව පිටි අහිංසක කතෝලිකයන්ට, මඩ කලපුවේ සියොන් දේවාලයේ කිතුනුවන්ට ඒ අයට අදාළ වෙන්නේ කොහොමද කියලා අපට නම් තේරෙන්නේ නැහැ. නමුත් මේ අන්තවාදීන් කල්පනා කරන්නේ ඔවුන්ගේ දහම, ඔවුන්ගේ දෙවියන් හැර, එනම් අල්ලා දෙවියෝ හැර අන් දෙවිවරු බොරුය, බොරු විතරක් නෙමෙයි ඒ අය විනාශ වෙන්න ඕනේ කියන ආකල්පය. ඉතින් මේ ආකල්පයේ මේ දෘෂ්ටිය මත ඉඳගෙන තමයි මේ අය ක්‍රියාත්මක වෙන්නේ. එhmenan අද මේක ආරක්ෂක ශේෂ්ත්‍රයෙන් පමණක් ක්‍රියාත්මක කරන්න බෑ. අපිට අද පේනවා දේශපාලන අධිකාරිය, ඒ වගේම බුද්ධි අංශ, ඒ වගේම මෙහෙයුම් අංශ, මේවා අතරේ විශාල හිතැස්, මේවා අතරේ විශාල පරතරයන් මේ රටේ තිබිච්ච බව අද අපිට පෙන්ලා ගිහින් තියෙනවා. ඒ නිසා මේ මර්ධනය කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ දේශපාලන අධිකාරිය, ඒ වගේම ආරක්ෂක බුද්ධි අංශ, ඒ වගේම ආරක්ෂක මෙහෙයුම් අංශ එක තැනකට ඇවිල්ලා අන්තර්ජාතිකවත් මේ තොරතුරු හොමාරු කරගෙන ක්‍රියා කළ යුතු වෙනවා. ඒ වගේම අවියාහුද පැත්තෙන් විතරක් නෙමෙයි, මුදල් දෙන පැත්තෙන්, ඒ වගේම අන්තර්ජාලයේ ප්‍රචාරක ක්‍රියාවලින් පැත්තෙන් සොයා බලලා ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වෙනවා. අන්න ඒ සඳහා ක්‍රියාදාමයක්, ක්‍රියාවලියක් උදාහරණ යුතුයි කියන එක තමයි අපි අවධාරණය කළේ. අපි ස්තුතිවන්ත වෙනවා මේ රටේ ආරක්ෂක අංශවලට. කෙටි කලක් ඇතුළත මේ ත්‍රස්තවාදී පිරිස කොටු කරගෙන විනාශ කිරීමට හා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරපු එක. ඒ වගේම අනික් පිරිස් පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරගෙන ඒ සියලු පිරිස් ඇතිවෙන එක වළක්වමින් ක්‍රියා කරන්නට අත්‍යවශ්‍ය වෙනවා. නමුත් මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳා ගන්න ඕන නම් අපි මතක තබා ගන්න ඕනේ මේ ත්‍රස්තවාදියාගේ පිටිපස තිබෙන දෘෂ්ටිය, දැක්ම, ඔහුගේ ඔළුවේ තියෙන අදහස, ඔහුගේ හිසේ වැඩ කරන චින්තනය, ඒකත් එක්ක ගොඩනගෙන සමාජ රාමුව වෙනස් කර ගැනීමට අපි ක්‍රියා කළ යුතුයි. අන්න එතනයි වැදගත්ම කාරණේ. මේ රටේ සෑම මුස්ලිම් ජනතාවක්ම මේ ක්‍රියාවට සම්බන්ධ නැහැ වගේම ඇතැම් සමාජ තලයන් ක්‍රියාත්මක වෙනවා මෙවැනි අන්තවාදීන් බිහි කිරීමට අවශ්‍ය කරන සරු පස තිඹිරිගය නිර්මාණය කිරීම සඳහා.